අපි අද පටන් ගන්න යන්නේ calculation of assessable income from business කියන පාඩම. මේකේ තේරුම වෙන්නේ අපි මේකෙදි කතා කරන්නේ ව්‍යාපාරයකින් ලැබෙන තක්සේරු කළ හැකි ආදායම. ඒ කියන්නේ ව්‍යාපාරයකට පමණයි මේක සීමා වෙන්නේ. එතකොට ව්‍යාපාරයක් තුළින් ලැබෙන තක්සේරු කර හැකි ආදායම කියන එක තමයි අපි මේකෙදි කතා කරන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා assessable income from business. ඒ කියන්නේ ව්‍යාපාරයක් තුළින් ලැබෙන තක්සේරු කරන්න පුළුවන් ආදායම. ඊට පස්සේ මේකේ තියෙනවා income from a business for a year of assessment is the gains and profit from conducting the business for the year. ඒ කියන්නේ දැන් යම්කිසි තැනැත්තෙක් විසින් තක්සේරු වර්ෂයක් තුලදී ඒ කියන්නේ යම්කිසි තක්සේරු වර්ෂයක් තුලදී ව්‍යාපාරයක් කිරීමෙන් ලැබෙන සියලුම ලැබීම් ඒ කියන්නේ يعني ව්‍යාපාරයක් තුලින් ලැබෙන gains and profits කියලා කියන්නේ gains කියලා කියන්නේ අර විශාල ලාභ ප්‍රාග්ධන ලාභ වගේ දේවල් profit එකක් කියලා කියන්නේ සියලුම ලාභ ඒ හැම ලාභයක්ම ආදායම් බද්දට යටත් වෙනවා කියලා තමයි කියන්නේ කියන්නේ යම්කිසි තැනැත්තෙක් විසින් තක්සේරු වර්ෂයක් තුල ව්‍යාපාරයක් කිරීමෙන් ලැබෙන ලැබීම් සහ ලාභ ආදායම් බද්දට යටත් වෙනවා. එතකොට මේක කියනවා it is liable to income tax. එතකොට මේක income tax එකට අදාළ වෙනවා. ඒ කියන්නේ income tax එක අපි ගණනය කරනකොට අපි අර කලින් කතා කරා දැන් employment income. ඒ කියන්නේ දැන් යාගේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම. ඊට පස්සේ යා යම්කිසි investment එකක් කරොත් ඒකෙන් ලැබෙන ආදායම දෙවෙනි කොටස. එතකොට මේකේ තුන්වෙනි කොටස විදිහට තමයි අපි මේ business income එක කතා කරන්නේ. එතකොට මේ business income එකේනොත් ඒකෙන් ලැබෙන ලාභ සහ ලැබීම්. ඒ කියන්නේ අපි මෙතනදී දැන් ඉස්සරහට කතා කරනවා මෙතනදී අපි හැම ලාභයක්ම හැම ලැබීමක්ම මේ tax එක හොයන්න ගන්නෙ නැහැ. ඒ ටික මම ඉස්සරහදී පැහැදිලි කරන්නම්. මේකෙදි ගන්න දේවල් සහ නොගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ tax එකට इनकम टैक्स गेवन अभी ए इनकम टैक्स अतुलाोने देवल लाभ सह समहर लाभ अतुलावेनोने शीर्ष अटते तम दीलिए ईलंगट अभी मेके कथाकराने डेफिनेशन ऑफ बिजनेस व्यापार किया मुखाने तमाइ अभी मेतन दी निर्वचने कराने मेके ट्रेड प्रोफेशन और वोकेशन की ඒ කියන්නේ දැන් මෙතන ට්‍රේඩ් එකක් කියලා කියන්නේ වෙළඳාමක් ප්‍රොෆෙෂන් එකක් කියලා කියන්නේ වෘත්තියක් දැන් වොකේෂන් කියන එකටත් දැන් අදහස එන්නේ මේකෙදිත් අපි රැකියාවක් කියලා ගන්නෙ දැන් මේ වෘත්තියකයි රැකියාවකයි වෙනස විදිහට අපි අරගන්නේ දැන් වෘත්තියක් කියලා කියන්නේ දැන් අර අපේ තියෙන ප්‍රොෆෙෂනල් ස්කිල්ස් ඒ කියන්නේ අපි හදා ගන්න ප්‍රොෆෙෂනල් ස්කිල් තුලින් තමයි අපි ප්‍රොෆෙෂන් එකක් කරන්නේ ඒකට තමයි වෘත්තියක් කියලා කියන්නේ දැන් මේකට අපිට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් චාටර්ඩ් ඇකවුන්ටන් කියන එක. එතකොට එයාට ඇත්තටම තියෙන මේ ප්‍රොෆෙෂන් එක. දැන් වොකේෂන් එකක් කියලා කියන්නේ අර මේ මොකක් හරි දැන් වෙන යම් මොකක් හරි රැකියාවකට සීමා වෙලා කරන එකකට තමයි කියන්නේ වොකේෂන් එකක් කියලා. එතකොට දැන් මේකෙදි අර විශාල වෙනසක් නැහැ ප්‍රොෆෙෂන් එකේ වොකේෂන් එකේ ලොකු වෙනසක් නැහැ. දැන් අපිට ගණන් වල දෙනකොට එක්කෝ එයාගේ ප්‍රොෆෙෂන් එක එහෙම නැත්නම් වොකේෂන් එක කියලා දෙන්න පුළුවන්. එතකොට ඒකෙදි අර එහෙම ලොකුවට හිතන්න දෙයක් නැහැ. එතකොට දැන් මෙතනදී ප්‍රොෆෙෂන් එක නැවත මේ විස්තර කරලා තියෙනවා any person engaged in professional activity with his special skills and knowledge ඒ කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ දැන් professional activity එකක engaged වෙනවා නේ කියන්නේ යා professional activity එක නිරත වෙනවා නම් එයාගේ විශේෂ දක්ෂතා සහ එයා සතෝ තියෙන විශේෂ දක්ෂතා සහ එයාගේ දැනුම තුලින් එයා professional activity එකක නිරත වෙනවා නම් ඒක අපි එහෙම ඒ කියන්නේ පුද්ගලයෙක් විශේෂ කියන්නේ දැන් වෘත්තීය කාර්යයක නිරත වෙනවා යා තුළ තියෙන විශේෂ දක්ෂතා සහ යාගේ දැනුම පාවිච්චි කරලා අන්න ඒ වගේ දේවල් මේ තියෙන chartered accountant engaged in accounting practice. එතකොට chartered accountant කෙනෙක් වෘත්ති ඒ කියන්නේ accounting practice එකක තමයි නිරත වෙන්නේ. යාට තියෙන්නේ ගිනුම් කරන වෘත්තියක්. ඒ කියන්නේ යා ගිනුම් කරන වෘත්තීන් සම්බන්ධව තමයි බෙදලා යන්නේ. මෙයා මේ ගිනුම් කරන වෘත්තීන් කරන්ඩ මෙයා හදාගෙන ඉන්න ඕනේ යාගේ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ යා ප්‍රොෆෙෂනල් විදිහට යාගේ ස්කිල්ස් යා ඩෙවලොප් කරගන්න ඕනේ. ඒකට යාට ප්‍රොෆෙෂනල් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. අන්න ඒ දේවල් එක්ක එන්ගේජ් වෙලා ඉන්න එකට තමයි අපි කියන්නේ එහෙම එන්ගේජ් වෙච්ච චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ට අපි කියන්න පුළුවන් යාගේ ප්‍රොෆෙෂන් එක තමයි ඒක කියලා. ඊට පස්සේ මෙතන දැන් ඊළඟට අපි කතා කරනවා professional income is subject to withholding tax at the rate of 5%. එතකොට දැන් යම්කිසි කෙනෙක්ගේ professional income එක
එයාගේ ප්‍රොෆෙෂනල් ඉන්කම් එක වෙනුවෙන් එයා ටැක්ස් ගෙවන්න ඕනේ විත්හෝල්ඩින් ටැක්ස් එකක් තමයි ගෙවන්නේ මොකද දැන් ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ ප්‍රොෆෙෂන් ඒකෙනුත් හම්බෙන් ඉන්කම් එකක්නේ අර ග්‍රොස් සැලරි එකක් වගේ කියන අර්ථයක්නේ මෙතනදිත් තියෙන්නේ එතකොට සැලරි එකක් හම්බ වෙන්නේ එතකොට දැන් අපි අර කලින් කතා කරා මම එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී කිව්වා දැන් ග්‍රොස් සැලරි එකෙන් විත්හෝල්ඩින් ටැක්ස් එකක් විදිහට පේ ටැක්ස් එක ඩිඩක්ට් වෙලා තමයි අපිට ග්‍රොස් සැලරි එකක් හම්බ වෙන්නේ දැන් මෙතනදිත් ප්‍රොෆෙෂනල් ඉන්කම් එකට අදාළව මේ විත්හෝල්ඩින් ටැක්ස් එක අය කරනවා එතකොට මේකත් පේ ටැක්ස් එකක් විදිහට අපිට සලකන්න පුළුවන් මෙතන එයාගේ ටැක්ස් රේට් එක 5% එතකොට දැන් මේකේ උදාහරණයක් විදිහට දැන් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් ලක්ෂ 10ක සැලරි එකක් ගන්නවා නම් මන්ත්ලි එයාට ඒ ලක්ෂ 10ට මේ 5% ඒකෙන් 5%කට එයා ටැක්ස් ගෙවන්න ඕනේ ඒක රැඳවුම් බද්දක් විදිහට ඒ ටැක්ස් එක අයින් කරගෙන තමයි එයාට සැලරි එකක් හම්බ වෙන එතකොට 5%ක් එයා ඒකට ගෙවන්න ඕනේ ඉට් ඉස් අ ටැක්ස් ක්‍රෙඩිට් අන්න ඒකයි මේක බදු බැරක් එතකොට දැන් මේ පහ දැන් මේ පහ කොහොමත් මෙයාට අඩු වෙලානේ හම්බ වෙන්නේ. එතකොට මේක අර ටැක්ස් ක්‍රෙඩිට් එක කියලා කියන්නේ බදු බැරක්. ඒ කියන්නේ දැන් මේක දැනටමත් බද්දක් විදිහට එයා ගෙවලා තියෙනවා. යාට සැලරි එක හම්බ වෙනකොටම අර ටැක්ස් එක 5% රේට් එකක් එයා ටැක්ස් ගෙවලා තියෙනවා. ඒක බදු බැරක්. ඒක ටැක්ස් ක්‍රෙඩිට් එක. දැන් එහෙම එකක් දුන්නත් මේ අපිට අර 5% අඩු කරලා නැත්තම් තමයි අපි අඩු කරලා දාන්නේ. එහෙම අඩු කරලා දීලා තියෙනවා නම් අපි ඉන්කම් එක හොයන අවස්ථාව වෙන විදිහට වෙනකොට ගන්න දැන් මෙයාගේ ශුද්ධ වැටුපක් දීලා තිනවනවා නම් මේ පහ අඩු කරලා අර ඒ වැටුප වගේ 12 ගුණයක් ගත්තට හරියන්නේ නැහැ දැන් මාසික වැටුප දීලා අවුරුද්දකටනේ අපි තක්සේරු කර හැකියි ආදායම් හදන්නේ එතකොට 12 අරගෙන තේරුමක් නැහැ මොකද එතකොට යා ටැක්ස් ගෙවලා ශුද්ධ ඒකේ ශුද්ධ එක නෙමෙයි අපි එතකොට දැන් ඒ දෙනාගේ 5%නේ ටැක්ස් රේට් එක ඒක 95න් බෙදලා 100න් ගුණ කරලා හොයා ගන්න ඕනේ යාගේ ඒ කියන්නේ යාට එන සම්පූර්ණ වැටුප් ප්‍රමාණය අර මේ දැන් ටැක්ස් රේට් එක අඩු කරලා හම්බ වුණාට අර මුළු එකට තමා ගෙවන්න ඕනේ නැත්නම් මේ ටැක්ස් රේට් එක අඩු කරලා මෙයාට මේ ගාණක් හම්බ වෙනකොට අපි ගෙමුක 30000යි කියලා 30000කින් 5% කපාගෙන ඒ ගාණට හදලා හරියන්නේ නැහැ මොකද එතනදී ඒ ගාණ ඉස්සරහට ගියොත් නැවතත් මෙයාට බද්දක් ගෙවන්න අන්න ඒක නිසා අපි මේ 5% ඇඩ් කරලා තමයි ගන්නකොට ගන්න ඉට් ඉස් අ ටැක්ස් ක්‍රෙඩිට් මේක බදු බැරක් විදිහට තමයි අපි ගන්නෙ ඊට පස්සේ මෙතන මේ එක්සැම්පල් එකක් තියෙනවා මිස්ටර් මනෝ ඊස චාටර්ඩ් ඉන්ජිනියර් වර්කින් සින්ස් 2015 ෆෝර් අ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි ඉන් ශ්‍රී ලංකා ඒකේ ඊළඟට දීලා තියෙනවා he provides engineering consultancy services to few other companies in Sri Lanka as an independent professional and received consultancy fee the amount received in cash after deducting withholding tax at 5% is ඒ කියන්නේ එයාට දැන් මේ ගානේදී දැන් කියලා තියෙන්නේ එයාට සැලරි එකක් හම්බ වෙලා තියෙනවා ඉංජිනේරින් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට එයාට හම්බ වෙලා තියෙන්නේ 475,000ක වැටුපක් මේකෙදි මේ ගානේ අපිට පැහැදිලිව කියනවා after deducting withholding tax at 5% ඒ කියන්නේ withholding tax එක 5% අඩු කරලා තමයි මෙයාට මේ 475,000ක වැටුපක් හම්බ වෙලා තියෙන්නේ ඊට පස්සේ he has deducted expenditure for tax purpose amounting to 123,000ක් මෙයාට ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මේක කරගෙන යන අතරතුරේදී යාට 125,000ක් වියදමක් ගිහිල්ලා තියෙන 23,000ක වියදමක් මෙයාට වියදම් වෙලා තියෙනවා 123,000ක වියදමක් ඇත්තට මෙතන තියෙන්නේ ඊට පස්සේ මේක කියනවා he also provided consultancy service to a hotel in India being in Sri Lanka and the net amount received in foreign currency is 1460 1 USS equal to 170 rupees as at the end of the year of assessment එතකොට දැන් මේකෙදි මෙයාට මේ කන්සල්ටන්සි සේවය සපයන එකට අමතරව එයාට ඉන්දියාවේ හෝටල් එකකින් තව හම්බ වෙලා තියෙනවා එයා ඒකට සපයපු සේවයක් වෙනුවෙන් හම්බ වෙලා තියෙනවා එතකොට ෆොරින් කරන්සි එකක් 1460ක් එතකොට මේකේ අපිට පැහැදිලිව වටිනාකම දීලා තියෙනවා $1 එක වටිනාකම 170යි කියලා. $1 එක වටිනාකම. එතකොට අපිට මේකෙදිත් අනිවාර්යෙන් හොයන්න කියන්නේ දැන් මෙයාගේ මේ වෘත්තීය ආදායම. ඒ කියන්නේ වෘත්තියට අදාළව මෙයාගේ මේ ආදායම තමයි අපිට මෙතනදී හොයන්න තියෙන්නේ.
එතකොට මං මේකේ මේ අවසානෙටම මේ page එකේ මම මේ පහලින්ම හදලා තියෙනේ ගාන. එතකොට දැන් මෙයාගේ වෘත්තීය ආදායමනේ අපිට හොයන්න කියලා තියෙන්නේ. එතකොට මෙයාගේ ඒ වෘත්තීය ආදායම හොයනකොට දැන් එතකොට මෙයාගේ මේ consultancy service එක කියන්නේ engineer කෙනෙක් විදිහට මෙයා මේ සපේන උපදේශන සේවාවට අදාළව මෙයාට හම්බ වෙලා තියෙනවා 475,000ක්. නමුත් මෙයාට මේ 475,000 හම්බ වෙලා තියෙන්නේ මේ withholding tax එක 5%ක් අඩු කරාට පස්සේ. එතකොට දැන් මෙතනදී අපි කරන්න ඕනේ දැන් මෙයා withholding tax එක ගෙවුවට පස්සේ ගානනේ මේ දීලා තියෙන්නේ. අපි මේක ගන්න ඕනේ දැන් මේ ව්‍යාපාර ආදායම් හොයනකොට අනිවාර්යෙන්ම දැන් එයාගේ withholding tax එක අඩු කරලා දෙන අවස්ථාවක අනිවාර්යෙන්ම අපි ඒ tax එකත් එක්ක ගන්න ඕනේ. මොකද දැන් එයා මේ ආදායමටනේ 5%ක් ගෙවන්න ඕනේ. එතකොට මේක වෘත්ති ආදායමට ගියාපුවාම මේකට 5%ක් තමයි එයා ෆයිනලි ගෙවන්න ඕනේ. නමුත් ඒක අඩු කරගෙන තමයි මෙයාට 475,000 හම්බ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි දැන් 475,000ට ඇත්තටම හෙව්වොත් මෙයා තවත් වැඩිපුර බද්දක් ගෙවන්න ඕනේ. එතකොට අපි කරන්නේ මෙතන මේ 475,000 දැන් 5%ක් නේ මෙයා බදු ගෙවලා තියෙන්නේ. එතකොට 5%ක් අඩු වෙලා මේ 475,000 ඇතුළේ තියෙන කොටස් 95ක්. ඒක 95න් බෙදලා 100න් ගුණ කරන්න ඕනේ එයාගේ මුළු වැටුප හොයාගන්න. එතකොට 475,000 මෙතන මේ ඒක 95න් බෙදලා 100න් වැඩි කරාම වෙනවා 105ක්. එතකොට 105 කියන්නේ තමයි එයාට ඒකෙන් හම්බ වෙන टोटल इनकम इंजीनियर उपदेशक सपेवन सेवावट याट हमें गान तमाय मे लक्ष पहा इट पसे मैं कीलतीयनवा याट एक सेवाव सपेन कोट याट मे विला मे धरण विलादी एक्सपेंडिचर्स तीयनवा एक लक्ष विसितुन दाह එතකොට දැන් මෙයාට 105ක් හම්බුනාට මෙයා මේ වෙනුවෙන් දරනවා 123,000ක වියදමක් මෙයාට යනවා එක්ස්පෙන්ස් එකක් තියෙනවා. එතකොට මේ 105න් 123,000 එක්ස්පෙන්ස් එක මෙයා පුද්ගලිකව දරන එකක්නේ. එතකොට මේ 123,000 අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. 123,000 අඩු වුණාම එනවා 377,000ක්. ඊට පස්සේ දැන් මේ ඉංජිනේරින් කන්සල්ටන්සි සර්විස් එකේදී 377,000 තමයි එයාගේ මුළු ආදායම විදිහට එන්නේ ඒකෙදි. දැන් මෙයා තව කියලා තියෙනවා අර ඉන්දියන් හෝටල් එකට සම්බන්ධ වෙලා ඒකේ කන්සල්ටන්සි සර්විස් එකකදී ආට හම්බ වෙලා තියෙනවා ෆොරින් කරන්සි එක විදිහට ඒ රටේ මුදල් වලින් හම්බ වෙලා තියෙනවා 1460ක්. එතකොට දැන් මෙතනදී 1460ක් තමයි මෙයාට හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි ගාණි පැහැදිලිව කියලා තියෙනවා එයාලගේ රටේ විදේශ මුදල් ඒ එකක් රුපියල් 170යි අපේ රටේ මුදල් වලින් කියලා. එතකොට දැන් අපි මේක එයාට හම්බ වෙන ෆොරින් කරන්සි එක අපි හදා ගන්න ඕනේ අපේ රටේ මුදල් වලට. එතකොට 1460ක් ඒ වගේ 170ක්. ඒ කියලා කියන්නේ 248,200ක් තමයි මුළු ගාණ වෙන්නේ. එතකොට මෙයාගේ මුළු ප්‍රොෆෙෂනල් ඉන්කම් එක වෙන්නේ අර ඉංජිනේරින් කන්සල්ටන්සි සර්විස් එකෙන් හම්බ වෙච්ච ගාණයි මේ මෙතනදී ෆොරින් කරන්සි එකෙන් හම්බ වෙච්ච ගාණයි ඒ ගණන් දෙකේ සම්පූර්ණ එකතුව. මෙන්න මේ 377,000යි මේ 248,200යි මේ ගාණ මේ 625,200 කියලා කියන්නේ ඒ ගානේ සම්පූර්ණ ටෝටල් එක. ඒ ටෝටල් එක තමයි මෙයාගේ ප්‍රොෆෙෂනල් ඉන්කම් එක විදිහට අපි එතකොට මෙතනදී ගන්නෙ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අපි දැන් කරලා ඉවර කරේ මේ ගාන මේ මනෝගේ ගැටලුව ඒක එතකොට මේ කරා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ වොකේෂන් කියන පාට් එක. එතකොට වොකේෂන් එකක් කියලා කියන්නේ මේ මෙතනදී මේ යම්කිසි වෘත්තියක්. ඒ කියන්නේ දැන් මෙතනදී කියනවා වොකේෂන් ඊස් ඇන් ඔකියුපේෂන්. ඒ කියන්නේ වොකේෂන් එකක් කියලා කියන්නේ රැකියාවක්. අර දැන් දැන් මේ ප්‍රොෆෙෂන් එක වොකේෂන් එක ඔකියුපේෂන් එක අර මේ දේවල් වල ලොකු වෙනසක් නැහැ. මේ අර මේ ප්‍රොෆෙෂන් එකකදී වෙන්නේ අර 5%ක ටැක්ස් එකක් ගෙවන්න වෙන එක. දැන් මේ අපි ඊළඟට බලමු මේ වොකේෂන් වලදී මොකද්ද වෙන්නේ කියලා. වොකේෂන් ඊස් ඇන් ඔකියුපේෂන්. ඒ කියලා කියන්නේ වොකේෂන් එකක් කියලා කියන්නේ රැකියාවක්. she or he is suited, trained or qualified. ඒ කියලා කියන්නේ කෙනෙක්ට ගැළපෙන විදිහට. ඒ කියන්නේ යාට ගැළපෙන විදිහට යාට
එයා පුහුණුව ලැබලා තියෙන විදිහට සහ එයාට සුදුසුකම් තියෙන විදිහට එයා කරන රැකියාවකට තමයි අපි කියන්නේ වොකේෂන් එක කියලා. ඒ කියන්නේ එයාට ඒ රැකියාව කරන්න සුදුසුකම් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම එයාට ඒකට ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ. එයා ඒ රැකියාවට සුයිටබල් වෙන්න ඕනේ. එතකොට අර රැකියාවක් දීමේදී අදාළ කරගන්න නිර්ණායක වගේ දේවල් තමයි මෙතනදී මේක කවර් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී කරලා තියෙනවා අර බෝන් ස්කිල්ස්. ඒ කියන්නේ සිංගර් ඇක්ට්. දැන් අර බෝන් ස්කිල්ස් කියලා කියන්නේ අපි අර අපිට උපදින්ම හම්බ වෙන හැකියාවන් වගේ දේවල්. දැන් සිංගර් කෙනෙක් ගත්තොත් එයාගේ සිංගින් ස්කිල්ස් එයාට අර මේ උපතේ ඉඳන්ම එන දෙයක් තමයි එයා ඉස්සරහට ඩිවලොප් කරගෙන යන්නේ. එතකොට සිංගර් කෙනෙක් ඇක්ටර් කෙනෙක් අන්න ඒ වගේ දේවල් සම්බන්ධව, ඒ කියන්නේ එයාලගේ මේ රැකියාවන් සම්බන්ධව, ඒ කියන්නේ සිංගර් කෙනෙක් ඇක්ටර් කෙනෙක් අර එයාලා ව්‍යාපාරයක් තුලින් ලැබෙන විශාල ලාභ සහ ජේන් එකක් කියලා කියන්නේ විශාල ලාභයක්. අර ප්‍රාග්ධනවත්කම් බැහැර කිරීම වගේ දේවල් සම්බන්ධයෙන් හම්බ වෙන ලාභයක්. ඊළඟට ප්‍රොෆිට්ස් කියලා කියන්නේ දෙකට ව්‍යාපාරයෙන් හම්බ වෙන අර ව්‍යාපාර කටයුත්තෙන් හම්බ වෙන ලාභය. කියන්නේ අර ගැණුම් විකුණුම් වලට සම්බන්ධ කරලා අපි අර මේ ලාභ ප්‍රකාශන හදන යන්නේ ඒ වගේ දේවල් සම්බන්ධව ගන්න එක. එතකොට මේකේ කියනවා all expenses incurred in the production of income are allowed a deductions. එතකොට දැන් මේකෙදි පැහැදිලිව කියන්නේ all expenses incurred in the production of income are allowed a deductions. එතකොට අපි production එක සම අපි නිෂ්පාදනයක් කරනවා නම් නිෂ්පාදන ව්‍යාපාරයක් නම් කරන්නේ ඒකෙදි සියලුම වියදම්. ඒ කියන්නේ නිෂ්පාදනයට අදාළ වෙන සියලුම වියදම් අපිට අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයකදී නිෂ්පාදනය සම්බන්ධයෙන් දර නිෂ්පාදනයට සම්බන්ධ වෙන වියදම් ටික අපිට අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඒවා ඩිඩක්ෂන්ස්. ඒ කියන්නේ ඒ වියදම් වලට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. එතකොට ඊළඟට තියෙනවා computation of gains and profits from business. එතකොට මේකේ තියන්නේ දැන් අර net profit before tax ඒකට ඇඩ් කරනවා disallowable expenses. ඒකෙන් less වෙනවා allowable expenses. ඊට පස්සේ තමයි අපි assessable income from business කියන එක ගන්නෙ. එතකොට දැන් මේකෙදි දැන් net profit before tax කියලා කියන්නේ බදු පෙර ශුද්ධ ලාභය. කියන්නේ දැන් අපි අර කියන්නේ දැන් කොහොමත් දැන් බද්ද අඩු කරලා නෙවෙයි අපි ගන්නෙ බදු පෙර ශුද්ධ ලාභයට. ඒ කියන්නේ බද්දට කලින් අපිට හම්බ වෙන ශුද්ධ ලාභයට ගැලපීම් කරලා තමයි අපි ගන්නේ. ඒ කියන්නේ බද්දට පෙර, ඒ කියන්නේ අපි බදු ගෙවන කලින් ශුද්ධ ලාභය දෙනවා. ඒකට disallowable expenses එකතු කරලා allowable expenses ටික අඩු කරාම තමයි අපිට එන්නේ accessible income from business කියන එක. ඒ කියන්නේ ව්‍යාපාරයකින් හම්බ වෙන තක්සේලු කර හැකි ආදායම. අර මේක මේ මෙතනදී පොඩි සංකීර්ණත්වයක් තියෙනවා. ඒක නිසා මේ මම මේක මේ පැහැදිලි කරලා දෙන්නම්. මොනවද මේ දැන් disallowable expenses කියලා කියන්නේ ඉඩ දෙන්නේ නැති වියදම්, ඉඩ දිය නොහැකි වියදම් කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. allowable expenses කියන එකේ තියෙන්නේ ඉඩ දිය හැකි වියදම් කියන එක. එතකොට ඉඩ නොදෙන සහ ඉඩ දෙන වියදම්. එතකොට දැන් මේකෙදි දැන් ව්‍යාපාරයකින් ලද, ඒ කියන්නේ අපිට ව්‍යාපාරයකින් හම්බ වෙන ආදායම අපි ගණනය කරනකොට අපි ඒ වර්ෂය තුල ආදායම උපයනකොට මේකට අදාළව දරන සියලු වියදම් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ව්‍යාපාරයක ආදායම ගණනය කරනකොට දැන් අපි කියමුකෝ අපි නිෂ්පාදන ව්‍යාපාරයක් කරගෙන යන්නේ කියලා. එතකොට ඒ නිෂ්පාදනයෙන් අපි යම්කිසි ආදායමක් ලාභයක් ලබනවානේ. ඒ ආදායම උපයන්න මේකට අදාළව දරපු සියලුම වියදම් අපිට අඩු කරන්න පුළුවන් කියලා දේශීය ආදායම් පනතේ 11 වෙනි වගන්තියෙන් කියනවා. අපිට එහෙම අඩු කරන්න පුළුවන් කියලා. නමුත් මේ පනතේ 10 වගන්තියට 90 තියෙන, ඒ කියන්නේ 10 වගන්තියෙන් කියනවා අපිට සමහර වියදම් අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට අඩු කරන්න ඉඩ නොදෙන වියදම් ශීර්ෂයකුත් තියෙනවා කියන එක කියන්නේ. එතකොට දැන් විශේෂයෙන් සඳහන් කරන වියදම් අපි යම්කිසි වියදමක් විශේෂයෙන් සඳහන් කරන වියදම් වගේ ශීර්ෂයක් දැන් ස්පෙෂල් එක්ස්පෙන්සස් කියලා දුන්නොත් අපි ඒ වියදම් වලට ඉඩ දෙනවා. ඒ කියන්නේ ඒ වියදම් වලට ඉඩ දෙනවා. ඒ කියන්නේ ඉඩ දිය හැකි වියදම්. ඒවා අපිට අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉඩ දිය හැකි වියදම් අඩු කරනවා කියලා කියන්නේ allowable අඩු කරන්නේ
අපි මේවට බඩු මේ කියන්නේ බද්දක් ගෙවන්න ඕන නැති නිසා දැන් disallowable expenses එකක් අපි එකතු කරන්නේ දැන් මේවා බද්දෙන් නිදහස් කරන්නේ නැහැ අපි මේවට අනිවාර්යයෙන්ම බඩු ගෙවන්න ඕන හින්දා තමයි අපි මේ ටික අර net profit එකට එකතු කරන්නේ එතකොට දැන් මේකෙදි කියනවා දැන් මේකෙදි තව පොඩි දෙයක් තියෙනවා දැන් අපි ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් සම්බන්ධයෙන් කතා කරනකොට ප්‍රාග්ධන ස්වරූපයේ වියදමක් කියන්නේ අපි දන්නවා මාස 12කට වඩා වැඩි කාලයක් පවතින්න පුළුවන් ඒ කියන්නේ ඒක මාස 12කට වඩා වැඩි කාලයක් පැවතිය හැකි ප්‍රතිලාභයක් ලබා ගන්න අපි දරන වියදමකට තමයි අපි කියන්නේ ප්‍රාග්ධන ඒ කියන්නේ මාස 12කට වඩා වැඩි කාලයක් තියෙන ප්‍රතිලාභයක් ලබා ගන්න ඒ කියන්නේ ඒකෙන් හම්බෙන ප්‍රතිලාභය මාස 12කට වඩා වැඩි කාලයක් තියෙනවා ඒවට තමයි අපි කියන්නේ ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් කියලා. එතකොට දැන් මේ ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් සම්බන්ධයෙන් ඉස්සරහට වෙනම ශීර්ෂයක් තියෙනවා කතා කරන්න. එතකොට දැන් ප්‍රාග්ධන ස්වරූපයේ වියදමක් ගත්තහම ප්‍රාග්ධන ස්වරූපයේ වියදමක් අපිට ඒ කියන්නේ අඩු කරන්න, ඒ කියන්නේ ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි මේ වගේ විශාල වශයෙන් ලාභ ලබනවානේ. අන්න ඒක නිසා ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් ටික අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ. මේ ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් වලට අපි බදු ගෙවන්න ඕනේ. මේ ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් එකතු වෙන්න ඕනේ. ඊළඟට ඉඩ නොදෙන වියදම් ගැන කතා කරනකොට දැන් ඉඩ නොදෙන වියදම් කියලා කියන්නේ දැන් ඕනෑම ඒ කියන්නේ අපි යම්කිසි ප්‍රභවයකින් ලැබෙන ආදායම ගණනය කරනකොට මෙන්න මේ වියදම් ටික ඉඩ දෙන්නේ නැහැ කියනවා ඉඩ නොදේ මම මේක ඔයාලට කියාගෙන යන්නේ මේ පණතෙන් ගත් එකක් එතකොට දැන් මේකෙදි ඉඩ නොදෙන වියදම් ශීර්ෂයේ යටතේ තියෙනවා ගෘහස්ත වියදම් තියෙනවා එතකොට මෙම පනත යටතේ ගෙවිය යුතු බදු සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති බදු හෝ වෙනත් අය කිරීම් ගන්න පුළුවන් ඕනෑම රටක ලිඛිත නීතියක් කඩකිරීම සම්බන්ධයෙන් ගෙවනු ලබන පොලිය දඬන සහ දඩ මුදල් මේවා ඉඩ නොදෙන වියදම් නිදහස් කරන ලද සහ අවසාන රඳවා ගැනීම මුදල් ප්‍රමාණ ඉපයීමේදී දරන ලද වියදම් ඊට පස්සේ තියෙනවා සමාගමක ලාභාංශ සංග්‍රහ කටයුතු සඳහා දරන ලද හෝ වෙන් කරන ලද වියදම් සංචිත හෝ යම්කිසි වෙන් කරන ලද මුදලක් තියෙන නම් ඒවා ලොතරැයි ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ව්‍යාපාරයක් පවත්වනකොට දරන වියදම් හැර ලොතරැයි ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ව්‍යාපාරයකදී දැන් අපි දරන වියදම් තියෙනවනේ ඒ වියදම් හැරෙන්න ඒක සම්බන්ධයෙන් අපිට වෙන වෙනත් වියදම්. ඒ කියන්නේ දැන් මේ ඉඩ නොදෙන වියදම්. ඒ කියන්නේ මේ වියදම් වලට අපි අනිවාර්යයෙන්ම බදු ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මේක දැන් ප්‍රොෆිට් එකට එකතු වෙනවා කියන්නේ අපි බදු ගෙවනවා කියන එකනේ. මේවා ඉඩ නොදෙන වියදම්. ඒ කියන්නේ දැන් ඉඩ දෙන්නේ නැහැ බදු ගෙවන්න ඕනේ නැහැ කියන තැනට යන්න. දැන් මේවා මේ වියදම් වලට අපි මේ ඉඩ නොදෙන වියදම් ශීර්ෂයටදී තමයි අපි මේ කතා කරන්නේ. එතකොට දැන් ගෘහස්ත වියදම් ඉඩදිය නොහැකි වියදම් යටතේ තියෙන්නේ. එතකොට යම් පුද්ගලයෙකු තමා සම්බන්ධයෙන් දරන වියදමක්. ඒ කියන්නේ තමා සම්බන්ධයෙන් දරන වියදම් කියලා කියන්නේ එයා ඉන්න ගෙදරකට හරි යාගේ ආහාර වේලකට හරි යාගේ පාන වර්ගයකට හරි ඒ කියන්නේ යා මොකක් හරි එයාගේ කෑම බීම එයා ඉන්න ගෙදරක් අන්න ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් දැන් ඒ පුද්ගලයා නඩත්තු කරන්න දැන් ව්‍යාපාරයෙන් යම්කිසි මුදලක් ගෙවනවනම් ඒතනදී දැන් මේක දැන් ඉඩදිය නොහැකි වියදමක්. ඒ කියන්නේ මේකට අනිවාර්යයෙන්ම මේක මේ එකතු වෙනුනේ ප්‍රොෆිට් එකට එකතු වෙනුනේ අර disallowable expenses කියන්නේ ඒකයි. දැන් එතනදී දැන් අපිට ගාන ක්‍රීදෙනකොට disallowable allowable කියලා සමහරට අර වෙන් කරලා නොදෙන අවස්ථාවලදී අපි අනිවාර්යෙන්ම මේ දැනගන්න ඕනේ අපි disallowable විදිහට ගන්නෙ මොනවද allowable විදිහට ගන්නෙ මොනවද කියලා. අන්න ඒකයි මම කිව්වේ දැන් කරගෙන යනකොට දැන් disallowable ඉඩ දෙන හැකි වේදම් කියලා කියන්නේ අර පෞද්ගලිකව වගේ දේවල් ගෘහස්ත වියදම් අන්න ඒ වගේ දේවල්. එතකොට දැන් මේකෙදි ඒවට මේ බදු ගෙවන්න ඕනේ. දැන් ගෘහස්ත වියදම මේ කියන්නේ ව්‍යාපාරය කරන යන පුද්ගලයාගේ ගෙදර කරන්ට් බිලක් ගෙවන එකක්, එයාගේ එයා ඉන්න ගෙදරට රෙන්ට් එකක් ගෙවන එකක්. ඒක එයාගේ බද්දෙන් නිදහස් වෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන් මේකට ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඒක තමයි ගෘහස්ත වියදම. ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒවට අනිවාර්යයෙන් බදු ගෙවන්න ඕනේ. එතකොට දැන් මේ වගේදී කතා කරනකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ capital allowances of non-current assets. ඒ කියන්නේ මේකෙදි දැන් ප්‍රාග්ධන ඒ කියන්නේ capital allowance එක ප්‍රාග්ධන ලැබීමක් non-current assets. ඒ කියන්නේ ජංගම නොවන වත්කම් සම්බන්ධයෙන් අපි capital allowance එකක් හඳුනගන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. දැන් මේකේ තියෙනවා entitlement to claim. ඒ කියන්නේ දැන් මේකෙදි entitlement to claim කියලා කියන්නේ මෙතනදි මෙයාට මේ හිමිකම් පෑමට අයිති. ඒ කියන්නේ වත්කමක් සම්බන්ධයෙන් එයාට මේ ජංගම නොවන වත්කමක් සම්බන්ධයෙන් හිමිකම් පාන්න අයිතියක් තියෙනනම්
අනිවාර්යෙන්ම මෙන්න මේ කොටස් ටික පරිපූර්ණ වෙන්න ඕනේ. Asset should be acquired, constructed or assembled and used in a trade, business, profession or vocation. ඒ කියන්නේ දැන් අනිවාර්යෙන්ම ඒ කියන්නේ ඒ වත්කම සම්බන්ධයෙන් එයාට හිමිකමක් පාන්න අනිවාර්යෙන්ම එයා ඒ වත්කම එක්කෝ අත්පත් කරගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක constructed ඒක ඉදි කරලා එහෙම නැත්නම් assemble ඒ කියන්නේ එක්කෝ ඒක ඉදි කරලා තියෙන්න ඕනේ ඒක එකලස් කරලා තියෙන්න ඕනේ. And used in a trade. ඒක යා වෙළඳාමකදී භාවිතා කරන්න ඕන trade. ඒ කියන්නේ වෙළඳාමකදී එහෙම නැත්නම් යාගේ ව්‍යාපාරයකදී එහෙම නැත්නම් යාගේ වෘත්තියේදී අන්නේ යාගේ රැකියාවේදී මේ දේවල් සම්බන්ධයෙන් ඒ වත්කම භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වත්කම මිලදීගෙන තියෙන්න ඕනේ. යා ඒක එක්ක ඉදි කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වත්කම එකලස් කිරීම කරලා තියෙන්න ඕනේ. එහෙම දෙයක් වුණොත් විතරයි දැන් මේ දේවල් ටික තියෙනවා නම් තමයි එයාට ඒ වත්කම සම්බන්ධයෙන් හිමිකම් පාන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අර මේකෙදි උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් බැංකුවක වැඩ කරද්දී දැන් ඒකේ ජංගම නොවන වත්කම් විදිහට අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවානේ. ෆොටෝකොපි මැෂින්ස් තියෙනවා, කම්පියුටර්ස් තියෙනවා. कैश मेषीन तीन अन्नी वक देवल तीन इतकोट दें मेतन मे देवल बैंक बेड करना सेवके मे देवल संबंध हिमिकंप आंडर किसी माइति आज्ञा है अन्नी वे अक्ति अक्ति हिमिकंप आंडना एक मिलदी गई मम मिलदी मंग मुखरी तेनक बिजनेस पटांग मंगे बिल्डिंग एक्को हदप बिल्डिंग मंग मिलदी गिमन मंगे बिल्डिंग हदने अन्न एवगे अवस्था तमा मट एक संबंधे हिमिकंपाइतिमा बद्धट यटत्कर अरे हेम मे वेन्न अम्म बिल्डिट इन्नवना अरे बिल्डिंग मुदलाक तक्सेर करला तक्सेर मुदल बद्धवनो ने अरे रेंट के संबंध इतना बद्धट अदाल इलाट तेनो इफ एक्वायर्ड बाय पर्चेस एक मिलदी गनी इफ एक्वायर्ड बाय पर्चेस एक मिलदी गनी में हिमिकम लबा गाने दें मेके दिखे क्लेम ऑन कॉस्ट ऑफ पर्चेस एक अभी मे वत्कम मिलदी गिनतीनवना एक वत्कम मिलदी गिनतीनवना मट एक පිරිවැය මතම හිමිකමක් පාන්න පුළුවන් claim on cost of purchase කියන්නේ ඒකයි. ඒ කියන්නේ සම්පූර්ණ පිරිවැය මත මට ඒකේ හිමිකම පාන්න පුළුවන්. දැන් මේකේ කියනවා if acquired other than by purchase. ඒ කියන්නේ මිලදී ගන්න එකෙන්ට වඩා, ඒ කියන්නේ මිලදී ගන්න එකෙන් හැර, ඒ කියන්නේ මිලදී ගැනීමෙන්ම නෙවෙයි, එයා වෙනත් ආකාරයකින් ඒක අත්පත් කරගත්තොත්. ඒ කියන්නේ අර වත්කමකට වත්කමක් මාරු කරන අවස්ථාවක් වගේ. ඒ කියන්නේ දැන් මගේ ළඟ තියෙන මැෂින් එකක් දීලා මම මට අවශ්‍ය කරන වෙන මැෂින් එකක් ගන්නවා. එතකොට දැන් එතනදී හුවමාරුවක් වගේනේ. acquired එකකට එහා ගියපු දෙයක්නේ. එතකොට මෙතනදී අපි claim කරන්නේ මෙතනදී අපිට හිමිකමක් පාන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම market value එකට. acquired ඒ කියන්නේ if acquired by purchase. purchase එකද තමා cost එකට. purchase කරපු cost එකට ගන්න. දැන් මෙතනදී අපි ගන්නෙ market value එකට. ඊළඟට තියෙනවා year of acquisition. ඒ කියන්නේ අත්පත් කරගත්ත වර්ෂය. ඒ කියන්නේ අත්පත් කරගත්ත වර්ෂයක් සම්බන්ධයෙන් නම් අපිට මේ කේ කියලා තියෙන්නේ ඒකේ claim එක වෙන්නේ ඒ full year එකට. ඒ සම්පූර්ණ වර්ෂයටම තමයි අපි ඒකේ claim එක ගන්නෙ. ඊළඟට year of disposal. ඒ කියන්නේ බැහැර කිරීමේ වර්ෂයක්. බැහැර කිරීමේ වර්ෂයකදී do not claim. එතකොට අපි බැහැර කිරීමකදී අපි ඒ වත්කම සම්බන්ධයෙන් හිමිකම් පාන්නේ නැහැ. මොකද එතනදී අපිට capital allowance එකක් වෙන්නේ නැහැ. එක්ක මේ disposal එකේදී අපිට ඒක බැහැර කිරීමේ disposal loss එකක් වෙන්න පුළුවන්. එක්ක disposal එකේදී අපිට profit එකක් තියෙන්න පුළුවන්. එහෙම දෙයක් තමයි වෙන්නේ. disposal එකේදී claim එකකට ඒ කියන වත්කම සම්බන්ධයෙන් අපිට claim කරන්න අපි හිමිකමක් පාන්නේ නැහැ. එතකොට දැන් මේකේ තියෙනවා rates of depreciation. ඒ කියන්නේ ෂය කිරීමේ අනුපාත. එතකොට මේ rates of depreciation එක කියන්නේ depreciation rates කියලා කියන්නේ අපි ෂය කරන අනුපාතනේ. එතකොට දැන් මේකෙදි depreciation rate වලදී තියෙනවා the rates of depreciation depend on the date of acquisition which continues until claiming of the full cost or disposal of the assets. එතකොට මේක මේ මෙතනදී කියන්නේ එක්ක වත්කමේ සම්පූර්ණ පිරිවැය එහෙම නැත්නම් ඒක බැහැර කිරීම දක්වා වෙනතෙක් ඒක අඛණ්ඩව තියෙනවා. එතකොට rates of depreciation depends on. ඒ කියන්නේ depreciation rate එක ගන්නෙ depend වෙන්නේ date of acquisition. ඒ කියන්නේ මිලදී ගත්ත
Dinaya, which continues until claiming of the full cost or disposal of the assets. එතකොට මේකෙදී ඒකේ claim එක කියන්නේ අපිට මේක හිමිකම් පාන එක full cost එකට එහෙම නැත්නම් disposal of the assets. ඒ කියන්නේ වත්කමේ ඉවත් කිරීමේ පරිවැය හරි වත්කමේ පරිවැයට හරි ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ depreciation rates. ඒ කියන්නේ ෂය අනුපාතවලදී ඒ ෂය අනුපාත depend වෙන්නේ ඒ වත්කම අත්පත් කර ගැනීමේ දවසේ ඉඳලා. ඒ කියන්නේ වත්කම අත්පත් කරගත් දවසේ ඉඳලා තමයි අපි වත්කමක් ගන්න දවසේ ඉඳලානේ අපි ඒකට ෂය හදන්නේ. එතකොට එතනදී දැන් මේකෙදී අපිට මේ මේ කරන්න පුළුවන් එක්ක මේකේ cost එකට ෂය හදන්න පුළුවන් එහෙම නැත්නම් disposal of the asset මේ වත්කම දැන් disposal කරන එක දැන් අපි මේක ඉවත් කිරීමක් මොකක් හරි කාට හරි දෙන එකක් අන්න ඒ වගේ දෙයක් කරනකොට ඒකත් අපිට ගන්න පුළුවන් කියලා කියන්නේ cost එකත් එක්ක එතකොට දැන් අර මේකෙදි මේ අර මේ මේ කියන්නේ අපිට මේ ලොකුවට දැන් අර මේ වගේදි මේ ගණන් හදද්දි තමයි මේක අර හොඳටම තේරෙන්නේ මේ थियरी एक वा इट पास मेके असेसेबल चार्जेस डिस्पोजल प्रॉफिट और लॉस ऑन डिस्पोजल ऑफ नॉन करंट एसेट्स मेके असेसेबल चार्जेस तक्सेरु आयकिरीम एक तक्सेरु यदि आयकिरीम ऑन डिस्पोजल ऑफ नॉन करंट एसेट्स බහැරකරන කොට දැන් වත්කම් ගන්නකොට non current assets එකක් අපි වත්කමක් බහැර කරනකොට කියන්නේ යම්කිසි වත්කමක් බහැර කරගන්නකොට අපි තක්සේරු කරලා ඒ කියන්නේ ඒකේ disposable profit or loss ඒ කියන්නේ disposable එකේ තියෙන ලාභය හෝ අලාභය අපි ගන්න ආකාරය ගැන තමයි අපි මේක කතා කරන්නේ එතකොට වත්කම් බහැර කිරීමේදී වත්කමක් බහැර කරනකොට දැන් අපිට මේ අපි ගණනය කරන තක්සේරු කරන ගාස්තුව තියෙනවනේ ඇසිසබල් චාර්ජ් එක තියෙනවනේ ඒක එහෙම නැත්නම් දැන් මේකෙදි මේවට මේ අර දීමනා ප්‍රදානය කරනවා දැන් සමහර අවස්ථාවලදී සමහර වත්කම් වලට මේ එයාලා කියනවා ඒ කියන්නේ එයාලගේ ඒ කියන්නේ අර ටැක්ස් එකේ අදාළ කරගත්ත ඒ කියන්නේ ටැක්ස් දේවල් අර ව්‍යාපාරයට අදාළ කරගන්නකොට එයාලා කියනවා ඒවට සමහර දීමනා හිමි වෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ දීමනාවක් හිමි වෙන අවස්ථාවක් සම්බන්ධයෙන් හදනකොට ඒ දීමනාව අඩු කරලා තමයි අපි ගන්න. ඒ කියන්නේ මේ වත්කමෙන් මෙච්චර ප්‍රමාණයක් දක්වා අපි නිදහස් කරනවා. ඉතුරු එකට තමයි එතකොට ටැක්ස් ගෙවන්න ඕනේ කියලා දුන්නොත් තමයි අන්න එහෙම නිදහස් වීම අපි ගන්න. එතකොට मेक किया इफ एनी अकाउंट इन प्रॉफिट इन द प्रॉफिट एंड लॉस अकाउंट फ्रॉम डिस्पोजल ऑफ नॉन करंट एसेट्स इतकोट मेक पेहदीलवा नॉन करंट एसेट्स इट शुड बी डिडक्टेड फ्रॉम द नेट प्रॉफिट एज पर अकाउंट वाइस वर्सा इफ बी एनी लॉसेस ऑफ डिस्पोजल नॉन करंट एसेट्स शुड बी एडेड विद द नेट प्रॉफिट एक मेके किया अपीट मे වත්කම් බහැර කිරීමෙන් ඒ කියන්නේ වත්කමක් බහැර කිරීමෙන් එක්ක ලාභයක් වෙන්න පුළුවන් ඒ අලාභයක් වෙන්න පුළුවන් එක්ක වත්කමක් අපි මේ වත්කම බහැර කරන එක කියන්නේ මේ disposal එකේදී එක්ක ඒ බහැර කිරීමේ ලාභයක් එහෙම නැත්නම් අලාභයක් වෙන්න පුළුවන් ලාභයක් අලාභයක් තියෙන්න පුළුවන් එතකොට දැන් අපිට දැන් මේකෙදී මේ වත්කම බහැර කරනකොට ලාභයක් තිබ්බොත් අපි මේ ගිනුම් වලට අනුව දැන් වත්කම් බහැර කිරීමේ ලාභයක්නේ මේ වත්කම් බහැර කිරීමේ ලාභයක් තිබ්බොත් අපි ඒක මේ ශුද්ධ ලාභයනේ කියන්නේ ගිනුම් වලට අනුව ලාභයක් තියෙනවා නම් ඒක ශුද්ධ ලාභයෙන් අඩු කරන්න ඕනේ කියලා තමයි මෙතන කියන්නේ අනෙක් අතට බහැර කිරීමේ අලාභයක් තියෙනවා නම් මේක ශුද්ධ ලාභයත් එක්ක එකතු කරන්න ඕනේ දැන් බහැර කිරීමේ ලාභයක් තිබ්බොත් දැන් අපිට මේ අවස්ථාවේදී දැන් අර මේකෙදි කියන්නේ දැන් මේක බහැර කිරීමේ ලාභයක් තිබ්බොත් අපි දැන් බහැර කිරීමේ ලාභ සම්බන්ධයෙන් අපි බදු ගෙවනවානේ එතකොට අපි මේක ශුද්ධ ලාභයෙන් අඩු කරන්න ඕනේ අර මේ දැන් දැන් මේවයි කියන් දැන් අර අපි මුලින් කතා කරේ ශුද්ධ ලාභය තියෙනවා බදු පෙර ශුද්ධ ලාභය බදු පෙර ශුද්ධ ලාභයෙන් මේ ලාභය අඩු කරන්න ඕනේ මොකද දැන් මෙතනට මේ ඇසසබල් ඉන්කම් බිස්නස් එකේ ඉන්කම් එක ගත්තට අපි නැවත වෙනම ශීර්ෂයක් අරගෙන මේ ඩිස්පෝසල්ස් වලට වෙනම හොයනවා. එතකොට දැන් ඩිස්පෝසල් එකේ ලාභ වලට බදු හොයන, ඒ කියන්නේ ලාභයට බද්දක් ඇත්තටම අය කරනවනේ. ඒ බද්ද අය කරන එක අපි මේ ව්‍යාපාරයෙන් බැහැර වෙලා නැවත වෙනත් ශීර්ෂයක් යටතේ හදනවා. ඒකයි මෙතනදී කියන්නේ මේක ව්‍යාපාරයේත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක ව්‍යාපාරයෙන් අයින් කරන්න ඕන නිසා තමයි අපි මේක ව්‍යාපාරයේ ශුද්ධ ලාභයෙන් අඩු කරන්න ඕනේ.
it should be deducted from the net profit as per account vice versa if be any losses of disposal ekenne non current assets wala losses deka ekenne ivat kirime alabayak tibbot e alabaya aniwaryen api net profit ekata ekathu karannone mokada me alabaya tibbot me alabayata badu gewanne neha kiyala api athanin adu karagannawa eka nisa metanta ekathu karannone etukota meke thiyenawa if the total cost has been allowed as an allowance the entire sale proceeds are created as taxable profit ඒ කියන්නේ total cost එක අපි ගන්නවා නම් allowance එක විදිහට ඒ කියන්නේ දැන් total cost එක ගන්න අපි සම්පූර්ණයෙන් මේවත්කම මිලදී ගන්න අවස්ථාවකදී මිලදී ගන්න අවස්ථාවක අපිට ඒකට මේ total cost එකටම මිකම් කියන්න පුළුවන් ඒක ඒක අපි මිලදීගෙන තියෙන ඒක නිසා මේ මුළු වත්කමටම අයිතිය ප්‍රකාශ කරන්න පුළුවන් හිමිකම් පාන්න පුළුවන් එතකොට මේකෙදි කියන්නේ if the total cost has been allowed as an allowance the entire sale proceeds are treated as taxable profit එතකොට දැන් මේකෙදි දැන් total cost එක සම්බන්ධයෙන් මේ දැන් sales proceeds වලට ඒ කියන්නේ දැන් විකුණුම් විකුණුම් ක්‍රියාවලිය සඳහා මේකේ වත්කමේ මුළු පිරිවැය මේ කියන්නේ වත්කම අර මුළුමනින්ම දායක වෙනවා නම් අපි එතනදී ඒක ට්‍රීට් කරනවා ටැක්සබල් ප්‍රොෆිට් එකක් විදිහට. ඒ කියන්නේ සේල්ස් ප්‍රොසීඩ්. ඒ කියන්නේ අපිට විකුණුම් වලින් ලැබෙන ආදායම ජනනය කරගන්න මේ වත්කම දායක වෙන්න ඕනේ. අන්න එහෙම දායක වුණොත් තමයි අපි ඒක ටැක්සබල් ප්‍රොෆිට් එකක් විදිහට ටැක්සබල් ප්‍රොෆිට් එකට ගන්නෙ. ඊළඟට තියෙනවා if the entire cost has not been allowed that means sold before the full cost has been claimed in this case the taxable profit or loss will be calculated as follows ඒ කියන්නේ දැන් cost එක sold before the full cost has been claimed in this case the taxable profit or loss will be taxable profit එක loss එක මේ කොහොමද ගණනය කරන්න කියලා තමයි මෙතනදී දීලා තියෙන්නේ එතකොට මෙතනදී කරන්නේ අපේ වත් ඒ කියන්නේ වත්කමේ පිරිවැය cost එකෙන් අඩු කරනවා capital allowance claim tax written down value ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ ප්‍රාග් capital allowance එක ප්‍රාග්ධන දීමනාව හිමිකම් බද්ද ඒ කියන්නේ දැන් මේකේ දැන් බද්දක් තියෙනවනේ කැපිටල් ඇලවන්ස් ක්ලේම් ඒ කියන්නේ ප්‍රාග්ධන දීමනා මත හිමිකම් පාන එක ටැක්ස් රිටන් ඩවුන් වැලියු ඒ කියන්නේ බදු ලියාහල වටිනාකම ඒක අඩු කරනවා ටැක්ස් රිටන් ඩවුන් වැලියු එක අඩු කරනවා ඒ අඩු කරලා ඊට පස්සේ කොස්ට් එකකදී දැන් කොස්ට් එක ගන්නවා නම් එහෙම මේ කොස්ට් එකට හදනවා නම් හදන්නේ එහෙම දැන් කැපිටල් ඇලවන්ස් එකේ අර රිටන් ඩවුන් වැලියු එකක් ඒක සාමාන්‍ය අපිට ගානදි දෙනවා මෙච්චරක රිටන් ඩවුන් වැලියු එකක් ලියා හරිනවා කියලා ඒ කියන්නේ දැන් අපි ඉතින් අර ප්‍රාග්ධන වත්කම සම්බන්ධයෙන් හිමිකම් පානකොට දැන් ලක්ෂ 10ක වත්කමක් කිව්වොත් සමහර අවස්ථාවලදී සමහර ව්‍යාපාරවල මේට ඒ කියන්නේ බදු අර නිදහස් කිරීම වගේ දේවල් දීලා තිනවා එතකොට මේ ලක්ෂ 10ට මෙයාර ගෙවන්න ඕනේ නැහැ ඒකෙන් දෙකක් වගේ බද්දෙන් නිදහස් වෙනවා ඒ කියන්නේ බදු ලියාහලගේ අන්නේ ලියාහලගේ කොස්ට් එකෙන් අඩු කරලා අර ඊළඟ අගයට තමයි අපි හොයන්න ඕනේ එතකොට සේල්ස් ප්‍රයිස් එකෙහිදීත් සමහර විට සේල්ස් වලදීත් මේ අර ඒ කියන්නේ ව්‍යාපාර ඒ කියන්නේ සේල්ස් වලින් විකුණුම් සේල්ස් රෙවෙනු එකෙන් විකුණුම් ආයභාරයෙන් විකුණුම් වලින් හම්බෙන මුළු ආදායමෙනුත් සමහර අවස්ථාවලදී අර ටැක්ස් රිටන් ඩවුන් වැලියු එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට ඒ රිටන් ඩවුන් වැලියු එක අඩු කරලා තමයි ඒ කියන්නේ ටැක්සබල් ප්‍රොෆිට් එකක් ලොස් එකක් ඒක අඩු කරලා තමයි අපි ගන්නෙ ටැක්සබල් ප්‍රොෆිට් ඕ ලොස් රිටන් ඩවුන් වැලියු එක අඩු කරනවා. ඒ අඩු කරාම සේල්ස් ප්‍රයිස් එකෙන් රිටන් ඩවුන් වැලියු එක අඩු කරලා තමයි taxable profit එකයි loss එකයි ගණනය කරන්නේ. අර මේවා මේ දැන් ඉස්සරහට ගණන් හදනකොට තමයි මේ උපයෝගී කරගන්නේ. අර මේ තියරියේදී අර දැනගෙන ඉන්න ඕන දැන් අපි අර මේ cost එකක් දෙනකොට දැන් capital allowance එක අඩු කරන්න ඒ ගාන දීලා දිනන නම් ඒ අඩු කරලා ගන්න ඕනේ. sales price එකකට සම්බන්ධ කරලා දීලා දිනන නම් එයාගෙන් අඩු කරලා ගන්න ඕනේ. එතකොට දැන් අපි මේකෙදි අර ඉඩ දෙන වියදම් ඉඩ නොදෙන වියදම් අනේ ටික ඒ කියන්නේ දැන් පෞද්ගලික වියදම් එයාට තියෙනවා නම් ව්‍යාපාරය සම්බන්ධයෙන් එයා ඒවට ටැක්ස් ගෙවන්න ඕනේ. දැන් එහෙම නැතුව ව්‍යාපාරයේ වෙනුවෙන් එයා යම් කිසි එක්ස්පෙන්ඩිචර්ස් ව්‍යාපාරයේ වෙනුවෙන්ම ඍජුවම දරලා තිනවා නම් මේ දේවල් වලට සමහර දේවල් විතරයි බද්දෙන් නිදහස් වෙන්නේ. හැම වියදමක්ම නිදහස් වෙන්නේ නැහැ කියලා මේ පනතේ
දක්වලා තියෙනවා ඊට පස්සේ රිප්ලේස්මන්ට් එකක් කියලා කියන්නේ මෙතනදී අපි රිප්ලේස්මන්ට් එකක් කියලා ගන්නෙ අර මේ අර ආදේශ කිරීමක් ඒ කියන්නේ දැන් මේකෙදී දැන් එක ඒ කියන්නේ එක වත්කමකට අපිට තව වත්කමක් ආදේශ කරන්න පුළුවන් දැන් මේකෙදී මේ එතනදී කියනවා one assets can be replaced with another assets එක assets එකක් අපිට රිප්ලේස් කරන්න පුළුවන් තව assets එකක් එකක් ඒ කියන්නේ එක වත්කමක් තව වත්කමකට ආදේශ කරන්න පුළුවන් replacement should fulfill the three criteria to consider as replacement for the tax ඒ කියන්නේ රිප්ලේස්මන්ට් එකකදී රිප්ලේස්මන්ට් එකක් අනිවාර්යයෙන්ම රිප්ලේස්මන්ට් එකක් කරන්න නම් ඒ කියන්නේ සම්පූර්ණ තියෙන්න ඕනේ ක්‍රයිටීරියාස් තුනක් to consider as replacement for the tax ඒ කියන්නේ tax එකේ රිප්ලේස්මන්ට් එක ඒ කියන්නේ රිප්ලේස්මන්ට් එක හදන්න අපි හොයාගන්න ඕනේ කියන්නේ ඒකෙදි ක්‍රයිටීරියාස් තුනක් තියෙන්න ඕනේ කියලා කියනවා if fulfill above three criteria the disposal assets any taxable profit can be set off against purchase new assets and capital allowance will be allowed for the purchase assets after deducting amount දැන් අර මෙතනදී කියන්නේ disposable assets එකකදී ඉවත් කරන වත්කමකදී වත්කමක් අපි ඉවත් කරනකොට වත් ඒක මේ disposal කරනකොට ඒ කියන්නේ ඒක ඉවත් කරනකොට බැහැර කරනකොට any taxable profit ඒකෙදි අපිට බද්ධදි ලාභයක් තියෙනවා නම් ඒක අපිට set off against purchased new assets ඒ කියන්නේ අපිට ඒක අදාළ කරගන්න පුළුවන් වෙනත් වත්කමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් can be set off against purchased new assets and capital allowance will be allowed for the purchase assets after deducting amount එතකොට capital allowance එක වෙන්නේ අපි මේ මිලදී ගන්න වත්කම තියෙනවනේ ඒ මිලදී ගන්න වත්කමෙන් මිලදී ගන්න වත්කමට අදාළව purchase assets එකෙන් after deducting amount එතකොට දැන් අර amount එක තියෙනවනම් ඒ amount එක අඩු කරගන්න පුළුවන් දැන් ඒ කියන්නේ දැන් මෙතනදී අපිට සරලවම කියන්නේ අපි වත්කමක් ගන්නකොට ඒ වත්කම බැහැර කරනකොට අපිට බැහැර කිරීමේ ලාභයක් තියෙනවනේ එතනදී බැහැර කිරීමේ ලාභයක් තියෙනවා එතකොට මේ බැහැර කිරීමේ ලාභයට දැන් බැහැර කිරීමේ ලාභය අපි තියාගෙන දැන් බැහැර කරද්දී අපිට ලාභයක් හම්බ වෙනවා අපි වෙනවත්කමක් මිලදී ගන්න. එතකොට වෙනවත්කමක් මිලදී ගන්නකොට අපිට දැන් ඒ වත්කමට අදාළව මේ දැන් ඒ වත්කමේ ඇලෝවන්ස් එක විදිහට ඒ වත්කමේ කැපිටල් ඇලෝවන්ස් ඒකේ ඒකට යන ප්‍රාග්ධනය කියන්නේ ඒකේ ප්‍රාග්ධනය වශයෙන් අපිට ගලපනකොට අර අතන දැන් අපිට ප්‍රොෆිට් එකක් නෙදින් ඒ ප්‍රොෆිට් එක අඩු කරලා අපිට ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ කැපිටල් ඇලෝවන්ස් එක ඩිඩක්ටින් අමවුන්ට් ඊට පස්සේ තියෙනවා but any loss occurs by disposal any assets if that time held any replacement the disposal assets loss cannot be deducted or added with purchase value of the new assets the loss amount will be considered as allowed expenses මේකෙදි කියන්නේ but any loss occurs by disposal any assets if that time held any replacement දැන් යම්කිසි දේපලක් බැහැර කරනකොට ඒ කියන්නේ යම්කිසි දේපලක් බැහැර කරනකොට හරි ඒ දේපලක් එක දේපලක් ඒ කියන්නේ දේපලක් විකුණනකොට හරි ඒ කියන්නේ බැහැර කරනවා කියලා කියන්නේ විකුණනවනේ ඒ විකුණනකොට හරි ඒක වෙනුවට තව දෙයක් ආදේශ කරනවා ඒ කියන්නේ තව එකක් ආදේශ කරනවා වෙනවත්කමක් මිලදී ගන්නකොට එම ඒ වත්කම් වල අලාභය දැන් ඒ කියන්නේ මිල ඒ කියන්නේ බැහැර ඒ කියන්නේ මේ දැන් බැහැර කිරීම වලදී යම්කිසි අවස්ථාවකදී අලාභයක් disposal assets loss cannot be deducted or added with purchase value of the new assets එතකොට disposal assets එක loss එකක් ඒ කියන්නේ දැන් මේකෙදී loss එකක් තිබ්බොත් ඒ loss එක ඒ කියන්නේ අලාභය අපිට නවවත්කම් වල මිලදී ගැනීමේ වටිනාකමට එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ අපිට මේක දැන් අර මං කලින් කිව්ව එකේ තිබුණා දැන් ලාභයක් තිබ්බොත් දැන් මේකෙදී taxable profit can purchase new assets can be කියන්නේ අර මිලදී අත්කමක් මිලදී ගන්නකොට මේ ලාභයක් අපිට තිබ්බොත් ඒක අපිට දැන් ඒ බැහැර කරනකොට අපිට ඒ තියෙන ලාභය අපිට වත්කමක් මිලදී ගන්නකොට අපිට ඒකේ capital allowance එකකට එරෙහිව අපිට අඩු කරන්න පුළුවන් capital allowance එක ගන්නට අඩු ගන්න පුළුවන් ලාභයක් තිබ්බොත්
දැන් මේකේ අලාභයක් තියෙනකොට ඒ අලාභය cannot be deducted or added with purchase value of the new assets. ඒ අලාභය අපි මිලදී ගන්න නවවත්කමට අදාළව අඩු කරන්නත් බෑ එකතු කරන්නත් බෑ. දැන් මේක loss amount will be considered as allowed expenses. මේක අපි allowed expenses එකක් විදිහට තමයි ගන්න. ඒ කියන්නේ මේක අපි අර expense එක මේක වියදම් ශීර්ෂයට තමයි දාන්නේ. ඒකනේ මේක වියදමක්. නමුත් අපිට දැන් යම්කිසි දේපලක් බැහැර කරනකොට හරි ඒ දේපල වෙනුවට තව දේපලක් ආදේශ කරනකොට හරි ඒකෙදි අලාභයක් වෙලා තියෙනවා නම් අර බැහැර කරනකොට හරි ආදේශ කරනකොට හරි ඒකෙදි අලාභයක් වෙලා තියෙනවා නම් ඒ අලාභය අපිට මේ අලුත් වත්කමක් මිලදී ගන්නකොට ඒ මිලදී ගැනීම වටිනාකමට අපි එකතු කරන්නේවත් අඩු කරන්නේවත් නැහැ. මේ loss ඒ කියන්නේ loss එක ඒ කියන්නේ loss amount එක ඒ කියන්නේ අපිට ඒ නැති වෙන ප්‍රමාණය අපේ loss එක ඒක මේ එක්ස්පෙන්ස් එකක් ඒක ව්‍යාපාරේ වියදමක් විතරයි ඒක අපි වියදම් වලට තමයි දාන්නේ එතකොට loss එකක් තියෙනකොට එතකොට දැන් මේකේ දීලා තියෙන්නේ අර allowable depreciation capital allowances rates ඒ කියන්නේ depreciation rates තමයි මේකෙදි දීලා තියෙන්නේ මේකෙදි දැන් මේ depreciation rates වලදී දැන් අර ऑफिस बिल्डिंग अने वगे दें बिल्डिंग ने का संबंध वगे अभी डिप्रिशिएशन ने का करा दी अभी सामान्य गाने सी एट पहाक किया इत को बिल्डिंग ने का संबंध सी एट पहाक वेनी आगे आप गाने बिल्डिंग ने का दी सी एट पहाक ईलांग अभी गाना कंप्यूटर का हम नेता डेटा हैंडलिंग इक्विपमेंट का डेटा हैंडलिंग इक्विपमेंट का क्या लगे आने कंप्यूटर का वगैरह में सामान दिया अन्य वगैरह ऑफिस से का दें ऑफिस इक्विपमेंट्स थी ना अन्य वगैरह देवल कंप्यूटर का दोनों तो अभी अनिवार्य में मैं एक दिन बालान ने मैं सी एट पहाक किया ला कंप्यूटर का संबंध देनो इट पास से आरे मिनी बसेस क्या ने पॉडी बस गुड व्हीकल्स अन्य ट्रक के का ये वगैरह देख संबंध देनो तभी बराने सी एट पहाक किया ला इतना कोटे देंगा फिर टे में वगैरह गोड़ाख में देने आरे लॉरी एका इतना कोटे में लॉरी एका में परचेस करा अपिगत्ता एक संबंध देन कैपिटल अलाउंस के ये रेट का गान ना कोट आप ये की गान ने सी एट विस एक याने विस्सा एक याने नंबर ऑफ इयर्स का ना गान ने सी एट विस्सा किया लदें कंप्यूटर का संबंध है आप ये बाजु प्रतिपत्ति एक टे याना कोट ए बाजु प्रतिपत्ति ये दिगान ने कंप्यूटर का आउर तो पहाक किया लेकिन याने दें आधे कंप्यूटर का मिलती गान ना मिलती आरे गना था आउर तो पहाक इन विकुल ना किया लहितान लोग इतना कोट में के दे लक्ष्य पहाक ना मिलती गान ना लक्ष्य पहाक ना मिलती गान ने का था आउर तो पहाक इन वे सॉरी आउर तो तुना किन विकुल ना किया लहितान लोग इतना कोट दें लक्ष्य पहाई ने इतना कोट कंप्यूटर की वैल्यू एक लक्ष्य पहाई इतना कोट में के आउर तो पहाक किया लगान ने अभी आउर तो पहाक किया लगान ना कोट एक आउर तो लक्ष्य है इतना कोट आउर तो तुना आवश्यक ने विधि लक्ष्य तुना में आगे डिप्रिशिएशन वेला इतना कोट में आगे तब पोत चले वे कहते हैं लक्ष्य देखा है इतना कोट मेतन दिया पीछे तुमको में का विकुण ना किया लक्ष्य हाय कट इतना लक्ष्य देखा कहे का लक्ष्य हाय कट विकुण ना किया लगे मेतन दिया लक्ष्य हाथ रखा लाभ व्यक्ति है ना අන්න ඒ එහෙම ලාභේ හොයාගනදි තමයි අපි මෙතනදී අපිට ගොඩක් මෙන්නේ අර පරිගණකයක් සම්බන්ධයෙන් කිව්වොත් අපි අවුරුදු 5කට තමාශය හදන්නේ ඊළඟට මේ අර ලොරි එකක් වගේ දුන්නොත් අවුරුදු 20යි කියලා තමා ගන්න එකෙදි 20යි කියලා අරගෙන තමයි හදන්නේ එතකොට දැන් මෙන්න එක පැහැදිලිව කියලා තියෙනවා ඒක කම්පියුටර්ස් ඇන් ඩේටා හෑන්ඩ්ලින් ඉක්විප්මන්ට් එකකට අවුරුදු 5යි කියලා ගන්න. එතකොට අර විකුණන අවස්ථාවකදී හැම තැනම ඩිස්පෝසල් බැහැර කරන එකදී අපි ෂෙය හොයන්න බෑ. එතකොට මේක අවුරුදු ගාන 5යි. එහෙම නැත්නම් දැන් මේකෙදි කියලා තියෙනවා ඉක්විප්මන්ට් ඇන් මැෂිනරි ඔෆිස් ෆර්නිචර් ෆික්සස්. එතකොට මේකෙදි මේ තුන්වෙනි ශීර්ෂය දාලා නැහැ. නමුත් ඒකත් මැෂිනරි ඉක්විප්මන්ට්ස් ඔෆිස් ෆර්නිචර්ස්. ඒ කියන්නේ ඔෆිස් එකක් සම්බන්ධව ෆර්නිචර්ස් වලදීත් අපි 5යි කියලා ගන්නෙ. දැන් මෙතනදී අර මං කලින් කිව්ව එක කියලා දෙනවා buses and mini buses, goods vehicles, trucks, trailers and trailer mounted containers, plant and machinery used in manufacturing. ඒ කියන්නේ manufacturing වලට යොදා ගන්න machinery. ඒ කියන්නේ machines අන්නේ වගේ දේවල් ඒකටත් අවුරුදු 5යි කියලා අපි ගන්න. එතකොට බිල්ඩින් එකක් සම්බන්ධව ගන්නකොට අවුරුදු 20කට යනවා. දැන් මෙතනදී දැන් අර මිනි බසස් ඒ වගේ දේවල් වලට මේ 5යි කියලා තියෙනවා අවුරුදු ගාන 5යි. එතකොට දැන් මේකෙදි අර ලොරි එකක් අපිට ගොඩක් විට දෙන්නේ ලොරි එකක්. ඒ කියන්නේ ලොරියක් ඒ කියන්නේ ලොරියක් ගත්තා. ඒක මෙච්චර කාලයක් තියන් ඉඳලා ඒක බැහැර කරන්න ඒ වගේ දෙයක් දෙන්න. එතකොට අපි ලොරි එකක් සම්බන්ධයෙන් ගන්නට ගන්නේ අනිවාර්යෙන් 20යි. අපිට ගොඩක් මෙන්නේ මේ ලොරි එකයි කම්පියුටර් එකයි. කම්පියුටර් එකේ 5යි ලොරි එකේ 20යි. ඊට පස්සේ intangible assets other than goodwill. ඒත් කියන්නේ goodwill එකත් එක්ක يعني goodwill එකට
සම්බන්ධ වෙච්ච intangible assets ඒ කියන්නේ අස්පෘශ්‍යවත්කම් අස්පෘශ්‍යවත්කම් වලදී කීර්ති නාමය හැරෙන්න ගන්න අස්පෘශ්‍යවත්කම් වලදීත් අපි අවුරුදු 20යි කියලා ගන්න අපිට යම්කිසි intangible assets එකක් දීලා ඒකේ හදන්න කිව්වොත් ඒකෙත් අපි අවුරුදු 20යි කියලා ගන්න අවුරුදු 20ට තමයි හදන්නේ ඊට පස්සේ මේ ගණන් තියෙනවා හදන්න දැන් මම අර කතා කරපු සමස්ත තියරි අපි අදාළ කරගන්නේ මෙන්න මේ ගණන් වලට. එතකොට මේ තියරි අපි මූලික දේ දැනගෙන ඉන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම දැන් මේකෙදී අර ගොඩක්ම කතා කරන්නේ ඩිස්පෝසල් එකක්. ඒ කියන්නේ බැහැර කිරීමක්. බැහැර කිරීමක් සම්බන්ධ දේවල් කතා කරන්නේ. එතකොට මේකෙදී පළවෙනි ගාන කියනවා a lorry purchased in year of assessment 2016 to 2017 For make a lakhs pahalava kiela for sold in the year of assessment 2018 to 19 for ඊට පස්සේ මේක මෙතන තියෙන්නේ 675000ක් කියලා. ඒ කියන්නේ මෙයා විකුණලා තියෙන්නේ තක්සේරු වර්ෂයේ 2018-19 තක්සේරු වර්ෂයේ 675000ක්. එතකොට මේ ගාන අපි මුලින්ම කියනවා නම් මෙයා ලොරි එකක් මිලදී අරගෙන තියෙනවා 115කට. හොඳද? මෙයා මේ 115කට මිලදී අරගෙන තියෙන්නේ 2016-17 තක්සේරු වර්ෂයට අදාළව. මෙයා මේක සෝල්ඩ් කරලා තියෙනවා 2018-19 තක්සේරු වර්ෂයට අදාළව 675000කට. අපෙන් මේකේ අහන්නේ you are required to compute taxable profit on lorry disposal. lorry disposal එකේ හොයන්න කියලා තියෙන්නේ taxable profit එක. එතකොට මේකෙදි මම පෙන්නන්නම් මේකේ මේ මං හදපු ගාන මේ මෙතන තමා මං ඒ ගාන මේ මේ පළවෙනි ගාන යටතේ මේ තියෙන්නේ මේ ඒ ගාන හදලා තියෙන එක. එතකොට දැන් මෙතනදී අපි ගන්න ඕනේ ඒ ලොරි එකේ කොස්ට් එක. එතකොට කොස්ට් එකෙන් ඩිප්‍රීෂিয়েෂන්ස් අඩු කරලා අපි හොයා ගන්න ඕනේ විකුණන දවසට මෙයාගේ වටිනාකම මෙච්චරයි කියලා. එතකොට දැන් ඒ විකුණන කාලය වෙනකම් මෙයා ෂය වෙනවනේ. ඒ ෂය ඔක්කොම අඩු වෙනවා. අඩු කරලා එදාට පොත් අගය හොයා ගන්න ඕනේ. ඒ අගය සෝල් ප්‍රයිස් එක. ඒ කියන්නේ ඒ එදාට තියෙන පොත් අගය සෝල් ප්‍රයිස්. ඒ කියන්නේ සෝල් ප්‍රයිස් එක. ඒ කියන්නේ අපි විකුණන මිලයි එදාට තියෙන පොත් අගයයි අනුව තමයි අපි මේකේ ලාභයක්ද අලාභයක්ද තියනවා කියන එක තීරණය කරන්නේ. දැන් එතකොට මේකෙදී කොස්ට් එක තියනවා 115ක්. එතකොට අපි මේකේ ඩිප්‍රීෂিয়েෂන්ස් හොයන්නේ 115කට අපි බලන්නේ 100ට 20ක්. 115කට 100ට 20ක් බලලා තමා ගන්න. එතකොට 115කට 100ට 20ක් කියලා කියන්නේ 103යි. අපි කිව්වා මේ ලොරි සම්බන්ධයෙන් ගන්නකොට ගන්නේ අපි 20ක් කියලා. ඒ කියන්නේ number of years ගන්නනේ 20යි කියලා. එතකොට 115කට 100ට 20ක් 103යි. ඊළඟට දැන් මේක දැන් 2016-17 වර්ෂයේනේ තියෙන්නේ. එතකොට 2016-17 වර්ෂයේදී ගන්නකොට ගන්නේ 16-17ට අදාළව 103යි. ඊළඟට 17-18 වර්ෂයට අදාළවත් අපි ෂය හොයන්න බෑ. ඒකෙත් 103යි. එතකොට දැන් මේකෙදී 103යි කියලා කියන්නේ 17-18 වර්ෂයේ 3යි. දැන් මෙයා මේක විකුණන්නේ 18-19. එතකොට අපි විකුණන වර්ෂයට අදාළව ෂය අඩු කරන්නේ නැහැ. විකුණන වර්ෂයට අදාළව ෂය අඩු කරන්නේ නැහැ. එතකොට අපි ගන්නේ මේ 103යි 3යි 106යිනේ. ඔක්කොම ෂය 106යි. 115න් 106ක් අඩු කර පුහාම මේකේ තියෙනවා 109ක් එනවා. කියන්නේ 109ක් කියලා කියන්නේ මෙයා මේ විකුණන 2018-19 වර්ෂයට විකුණනකොට මේකේ වටිනාකම 109යි. මේකේ වටිනාකම 109යි. නමුත් මේක ගාන කියලා තියෙන්නේ මේක 675000කට විකුණනවා කියලා. ඒක මේ හදාගන්න කියලා තිබ්බා 975000යි කියලා. කියන්නේ මේක විකුණන්නේ 975000කට කියලා. මොකද මේ ඒක හදාගන්න කිව්වේ අර 675000කට අදාළව ගත්තොත් මේකේ ඉන්නේ ලොස් එකක් හින්දා. දැන් මේකේ ටැක්සබල් ප්‍රොෆිට් එකක් එන්න 975000යි කියලා ඒක සර් හදාගන්න කියලා තිබ්බා. එතකොට දැන් සෝල් ප්‍රයිස් එක 975000යි. අපි විකුණන්නේ 975000කට. එතකොට දැන් මෙතනදී 109යි එදාට එයාගේ පොත් වැලියු එක. ඒ කියන්නේ 115න් 106ක් අඩු කරපුවම 109යි. 109ක එකක් 975000කට එයා විකුණනවා කියලා කියන්නේ එයාට ලාභයක් තියෙනවා 75000ක. එතකොට මෙයා ටැක්ස් දෙනවා නොනේ මේ 75000ට. එතකොට ටැක්සබල් ප්‍රොෆිට් එක කියලා කියන්නේ මෙන්න මේ 75000. ඊළඟට ඒකේ දෙවෙනි ගාන
තියෙනවා දෙවෙනි ගානේ තියන්නේ a delivery van purchased in the year of assessment 2016-2017 for 14 lakhs was sold on 14 June 2018 for 11 lakhs. The sample type of a new delivery van was purchased on 31st July 2018 for 18 lakhs. You are required to compute the taxable profit on disposal and capital allowance. Meke hadanna tiyenne taxable profit ek. E kiyanne disposal ekedi taxable profit ekai capital allowance ekai. එතකොට මේ මං හදලා තියෙන්නේ දෙවෙනි ගාන. ඒ දෙවෙනි ගානේදී දැන් අපි මේකෙදි cost එක තියෙනවනේ. දැන් මේකෙදි 2016-17 දී මෙයා 114 කට තමයි ගන්න. එතකොට 114 කට ගත්ත එකක් එතකොට 120 ගානේ බලනකොට 2016-17 වර්ෂයටයි 2017-18 වර්ෂයටයි තමයි මෙයාගේ එතකොට ෂෙය හදන්න ඕනේ. එතකොට ඒ අවුරුදු දෙකට 114ට 120 ගානේ බලපුවහම එනවා 280000. එතකොට දැන් මෙයා මේක විකුණනවා කියන්නේ 2018 ජූනිනේ. එතකොට 2018 ජූනි කියලා කියන්නේ මෙයාගේ තක්සේරු වර්ෂ වෙන 2018-19. හොඳද? එතකොට ඒක නිසා අපි 18-19ට හොයන්නේ නැහැ. මොකද අපි විකුණන වර්ෂයට හොයන්නේ නැහැනේ. එයාගේ විකුණන වර්ෂයට අපි ෂය හොයන්නේ නැහැ. එතකොට මේ 560000යි ඔක්කොම 280000 ඒවා දෙකක් ඊළඟට මේ 560000 දැන් මෙයාගේ මුළු ෂය. එතකොට 114න් මේ 560000ක් අඩු වෙන්න ඕනේ. ඒ අඩු කරාම තමයි එන්නේ 840000. එතකොට මෙයාගේ පොත් අගය එන්නේ 840000යි එදාට වටිනාකම. හොඳද? දැන් එතකොට මෙයාට මේ මේකෙන් තියනවා, ඒ කියන්නේ මෙයාට මේ, ඒ කියන්නේ මෙයා මේක විකුණන්නේ 111කට. දැන් 840000 එකක් 111කට විකුණනවා වගේ දෙයක් නේ. දැන් එදාට වටිනාකම 840000යි. ඊට පස්සේ මේක මෙයා විකුණන්නේ මෙන්න මේ 111කට. එතකොට මේ 111න් මේ 840000 අඩු වුණාම තමයි මෙයාගේ ලාභය එන්නේ. ඒ කියන්නේ taxable profit. ඒ කියන්නේ බදු ගෙවන්න ඕන ලාභේ එන්නේ taxable. ඒ කියන්නේ මේ disposal මේ බැහැර කිරීමේදී මෙයාගේ taxable profit එක එන්නේ 260000 කියන මෙන්න මේ අගය. එතකොට දැන් මේකේ capital allowance එක හොයන්න කියලා තියෙනවා. එතකොට capital allowance එක හොයනකොට දැන් මේකේ තියෙන්නේ taxable profit එකක්නේ. මේ taxable profit එක capital allowance එක හොයනකොට 118යිනේ මේ වත්කම යගේ. මේ 118න් මේ 260000 අඩු වෙන්න ඕනේ. මොකද අනිවාර්යෙන්ම දැන් මේකේ අපිට බැහැර කිරීමකදී බැහැර කිරීමක් සහ මිලදී ගැනීමක් කියන දෙක එකට අවිල්ලානේ මෙතන තියෙන්නේ. එතකොට මේ බැහැර කිරීමෙන් මෙයාට හම්බ වෙලා තියෙනවා 260000ක ලාභයක්. මං කිව්වා ඒ කියන්නේ මේකේ මේ පාන්දි තියෙනවා, ඒ කියන්නේ ලාභයක් වෙනකොට disposal එකේදී ලාභයක් තියෙනකොට නවවත්කමක් මිලදී ගන්නකොට අපිට මේ ලාභය අරකේ capital allowance එකේ දැන් 118ටම නැත්තම් බදු ගෙවන්න වෙන අවස්ථා තියෙනවනේ. අන්න ඒ අවස්ථාවවලදී අපිට මේ 118න් අපිට මෙතන ලාභයක් තියෙන නිසා මේ 260000 අඩු කරන්න පුළුවන්. එතකොට 118න් මේ 260000 260000 අඩු කරලා එනාගේ තමයි අපි ගන්නෙ කැපිටල් ඇලවන්ස් එක විදිහට. එතකොට අපි මේකෙදි කරන්නේ මේකේ ලාභයක් තිබ්බොත් විතරයි. දැන් loss එකක් තිබ්බොත් අපි ඒ loss එක මේ අර ඉන්කම් ස්ටේට්මන්ට් එකේ loss එකක් විදිහට, ඒ කියන්නේ අපි ලාභාලාභ ප්‍රකාශනය හදනකොට ඒකේ අලාභයක් වෙනත් ආදායමට තිය අලාභයක් විදිහට පෙන්වනව රැෙන්න loss එකට අපි වෙන ගැලපීම් කරන්නේ නැහැ. loss එක මේ කැපිටල් ඇලවන්ස් එකත් එක්ක අපි ගලපන්නේ නැහැ. එතකොට මේ 111න් 111න් 260000 කියන මේ ආගේ අඩු වුණාම මේක කැපිටල් ඇලවන්ස් එක විදිහට ගන්න වෙන්නේ අපිට 840000 කියන ආගේ 111න් sorry මේකේ අඩු වෙන්න ඕනේ 118යිනේ. 118යි මෙයා මේක මිලදී ගන්න ආගේ. මේ 118න් අඩු වෙන්න ඕනේ 260000ක්. එතකොට 1540000යි තමයි මෙයාගේ කැපිටල් ඇලවන්ස් එක වෙන්නේ. එතන මේ අර මට මුලින් පොඩ්ඩක් මේක සුට්ටක් පැටලුණා. ඒක නිසා මේක ආයෙත් අහගන්න. කැපිටල් ඇලවන්ස් එක කියන්නේ දැන් මේකෙදි මේ වත්කම බැහැර කිරීමක් සහ මිලදී ගන්න එකක් නේ තියෙන්නේ. එතකොට මේ වත්කමක් අපි දන්නවා වත්කමක් බැහැර කිරීමෙන් අපිට ලාභයක් හම්බ වෙනවා නම් අපි යම් කිසි වත්කමක් මිලදී ගන්නකොට ඒකේ මුළු පිරිවැයට එරෙහිව අපිට මේක අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ
අර ලාභය අපිට අඩු කරලා පිරිවැය ගන්න පුළුවන්. ඒකේ පිරිවැය විදිහට. ඒ කියන්නේ මේ ලාභය අර හිලව් කිරීමක් වගේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේකේ ලක්ෂ 18කට තමා මෙයා මේ අලුතෙන් ලොරි එකක් මිලදී ගන්නෙ. අතනදී තියෙනවා 260,000ක ලාභයක්. එතකොට මේ ලක්ෂ 18න් මේ 260,000ක ලාභය අඩු වෙන්න ඕනේ. එතකොට මෙයාගේ කැපිටල් ඇලවන්ස් එක විදිහට එන්නේ 15,40,000යි. එතකොට අපිට මේකේ කතා කරන්න තියෙන මේ ටික එතකොට දැන් අපිට විභාගේ පේපර් එකේදී ලොකු ඒ කියන්නේ විශාල ගාණක් දුන්නොත් මේ සේවා නියුක්ති ආදායම එතකොට ව්‍යාපාර ආදායම ආයෝජන ආදායම තුනම එකට ගැළපීම් කරලා ගාණක් දුන්නොත් එහෙම ගාණකදී අපි දන්නවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක හොයාගන්න විදිහ සමස්ත එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ඊට පස්සේ අපිට ව්‍යාපාරයක් සම්බන්ධ කරලා මේ ගාණක් දෙන්න පුළුවන් දැන් යම් කිසි කෙනෙක්ගේ ව්‍යාපාරයක ශුද්ධ ලාභය දෙන්න පුළුවන් හොඳද එතකොට ව්‍යාපාරයක ශුද්ධ ලාභය දීලා ඒ ලාභයට ඒ කියන්නේ ඒ ශුද්ධ ලාභයෙන් එයා කරලා තියෙනවා නම් දැන් යම් කිසි පරිත්‍යාග වගේ දේවල් ඒ කියන්නේ ඒ ලාභය දැන් පරිත්‍යාග කිව්වොත් අපි වෙනත් වියදමකට තේ අඩු කරලානේ ශුද්ධ ලාභය ගේන්නේ එතකොට දැන් ඒ වගේ පරිත්‍යාගයක් වගේ දේවල් තිබ්බොත් අපි මෙයාගේ මේ ශුද්ධ ලාභය ගන්න තැන අර දැන් ඒ කියන්නේ පරිත්‍යාගය කියන දේ දැන් මෙයා කරන්නේ දැන් ව්‍යාපාරයට අදාළ වෙන්නේ නැහැනේ අන්න ඒ වගේ දේවල් වලට අපි බදු ගෙවන්න ඕනේ නැහැ අන්න ඒ පරිත්‍යාගයක් වගේ තිබ්බොත් ගොඩක් විට අපිට මේ පරිත්‍යාග දෙනවා ගණන් වල එහෙම පරිත්‍යාගයක් වගේ තිබ්බොත් ව්‍යාපාරයකට අදාළව ශුද්ධ ලාභයක් දීලා පරිත්‍යාගයක් කරලා තිබ්බොත් ඒකෙදි අපි කරන්නේ ශුද්ධ ලාභයෙන් අර පරිත්‍යාගය අඩු කරලා තමයි බදු ගෙවන්න ඕනේ ගන්න හොයාගන්නේ ශුද්ධ ලාභයෙන් ඇත්තම එතනදී පරිත්‍යාගය අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ අන්න ඒ වගේ පරිත්‍යාගයක් තිබ්බොත් පරිත්‍යාගය අඩු වෙන්න ඕනේ ඒ වගේම තමයි දැන් එයාගේ අර පෞද්ගලික වේදම් තියෙනවනේ එතකොට එයා එයාගේ ගෙදර හදන්න උදාහරණයක් අපි කියමුකෝ එයාගේ නිවස හදන්න බැංකු ලෝන් එකක් අරගෙන අන්න ඒ වගේ අවස්ථාවල එයා එකට ගෙවනවනේ පොලිය එතකොට ඒ වගේ අර පොලිය ගෙවන ඒවා තියෙනකොට මේ ඒවට අනිවාර්යෙන් එයා බද්දක් ගෙවන්න ඕනේ. මොකද දැන් ඒක මේ එයාට යන පෞද්ගලික ව්‍යාපාරයට අදාළ වේදමක් නෙවෙයි. ඒක නිසා ඒකට ගෙවන්න ඕනේ. දැන් පරිත්‍යාගයක් කියලා කියන්නේ මෙයාගේ පෞද්ගලික වේදමක් නොවන හින්දා තමයි අපි පරිත්‍යාගයකට බද්දක් ගෙවන්නේ නැත්තේ. ඒක අඩු වෙන්න ඕනේ. එයා වෙනයම් ගෘහස්ත වේදම් දරලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් එකතු වෙන්න ඕනේ. ඒක පොලී ගෙවලා හරි මොන හරි ආගේ ටෙලිෆෝන් බිල් එකක් ව්‍යාපාරයෙන් මුදලින් ගෙවලා හරි අන්න ඒ වගේ දේවල් තිබොත් ඒවට අපි බදු ගෙවන්න ඕනේ. මොකද එයා පෞද්ගලික මං කියවා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදීත් අර එම්ප්ලොයි කෙනෙක් එයාගේ එයාට පෞද්ගලිකව දරන දේවල් වලට එයා ගෙවන්න ඕනේ. එයා දැන් කම්පැනියේ දේවල් වලට දායක වෙන දේවල් වලට යම් කිසි දෙයක් වුණොත් එයා ඒකට ගෙවන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් එයා පිටරට යනවා එයාගේ මේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් හම්බ වෙනවා. එතකොට එයා කම්පැනි වැඩකට යනවා. අන්න ඒ වගේ දේවල් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. දැන් මෙයා මේ පෞද්ගලිකව මොකක් හරි මෙයාට ඇලවන්ස් එකක් දීලා මෙයා ගියොත් අනිවාර්යෙන් ඒකට මේ බදු ගෙවන්න ඕනේ. කියන්නේ පෞද්ගලික දෙයක්. එයාට හම්බ වෙන දීමනාවක් මෙයා ඒ දීමනාවල් වලට බදු ගෙවන්න ඕනේ. අන්න ඒ වගේදී අර මේ විශාල ගාණක් දෙනකොට මේ සංකීර්ණ වෙන්න පුළුවන්. අන්න ඒක නිසා දැන් අර මෙතනදී දැන් බදු ගෙවන්නත් කලින් අර අපි බදු අය වෙන ආදායම කියලා හොයාගන්නවානේ. බදු අය වෙන ආදායම කියලා හොයාගන්නේ අපිට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් හම්බෙන ඒවා, බිස්නස් ඉන්කම් එකෙන් හම්බෙන ඒවා, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකෙන් හම්බෙන ඒවා, ඒ සෙට් එක. එතකොට ඒ ටිකට තමයි අපි කියන්නේ මුළු තක්සේරු වෙන ආදායම කියලා. ඒ ඔක්කොගෙම එකතු අපි ගන්නවා. එතකොට දැන් මේ වගේදී මේ සමහර විට මේ බද්දෙන් අඩුවන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ සුදුසුකම් ලැබෙන සහන සහ ගෙවි කියන ශීර්ෂය යටතේ එතකොට මේ බද්දෙන් අඩු කරන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ බදු නිදහස් කරන දේවල්. ඒ කියන්නේ දැන් අර අපි කතා කරා මේ අර මේ මොකක් හරි දැන් අර ට්‍රාක් ධන ලාභ බදු වලදී වගේ අර 10%ක් ඒවා ගෙවන්න ඕනේනේ. අන්න ඒ වගේ මේ ගෙවන්න ඕන තැන් වලදී මේ දැන් 10%ක් වගේ ගෙවන්න ඕනේ. එතකොට දැන් ඒ 10% අපි අර කලින් ට්‍රාක් ධන ලාභ වලට ඇතුළත් වෙලා ගෙවලා තියෙනවා නම් අපි ඒ 10% අන්න ඒ වගේ දේවල් මේ නිදහස් කරනවා. ඒ කියන්නේ රඳවා ගැනීම බදු 10%ක් ගෙවලා තියෙනවා නම් අපි ඒක නැවත ගෙවන්නේ නැහැ. කලින් 10%ක් ටැක්ස් එකත් එක්ක හොයාලාගෙන තියෙනවා නම් එහෙම ගන්නෙ නැහැ. එතකොට අර මේ මම කිව්වේ අර මෙතනදී අමතර දෙයක් අපිට අර මේ ලොකු ගාණක් වගේ ආවොත් මේ හදන විදිහ
ගොඩක් විට සමහර විට මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඒ කියන්නේ මේ කොටස් තුනේ එකතුවක් විදිහට එන්නත් පුළුවන්. එතකොට හැම වෙලේම මතක තියාගන්න ඕනේ ප්‍රධාන දේ තමයි මේ බද්දේදී බදු අයවන ආදායම කියලා කියන්නේ මුළු තක්සේරු වන ආදායමෙන් අපි සුදුසුකම් ලබන ගෙවීම. ඒ කියන්නේ ඒකෙදී අපිට දෙනවා මෙන්න මේ දේවල් බද්දෙන් නිදහස් කරනවා කියලා. අන්න ඒ ගෙවීම. ඒ කියන්නේ සහන. ඒ කියන්නේ අපිට මොකක් හරි ඒ කියන්නේ සහන ශීර්ෂයටදී අපිට කියනවා මෙන්න මේ දේවල් වලට බදු ගෙවන්න ඕනේ නැහැ. මෙන්න මේවා නිදහස් එතකොට දැන් විශේෂයෙන් දැන් අර ව්‍යාපාරයට අමතරව මෙයා මේ වෙන යම් කිසි මෙයාගේ මේ මොකක් හරි පෞද්ගලික මුදලකින් පරිත්‍යාගයක් කරලා තිබ්බත් ඒත් පරිත්‍යාග බද්දේ නිදහස් වෙනවා. ඒ කියන්නේ අපි අර පරිත්‍යාග වගේ දේවල් වලට බදු ගෙවන්න ඕනේ නැති අදහසක් වගේ තමයි එන්නේ. එතකොට මේ ටැක්ස් පාඩමේ මේකේ දැන් බිස්නස් ඉන්කම් එක මෙතනින් ඉවර වෙනවා. මේකේ තව පොඩි කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අර මං කියපු මේ සම්පූර්ණ බදු අයවන ආදායම හොයන එක සහ ඒකෙදී අර අඩු කරන්න ඕන ශීර්ෂයන් අඩු කරලා ඒකෙදී මොනවද එන්නේ නැත්තේ එන නොයන ටික තව ටිකක් සවිස්තරාත්මකව කතා කරන්න තියෙනවා. ඒක මේ ඉදිරි පාඩම් ඊළඟ පාඩමේදී කතා කරන්න. ඒකත් මේ මම මේක මේ කියන්නේ මේ එක දැන් ඉවරයි. බිස්නස් ඉන්කම් එක අපි හදලා ඉවරයි. ඒ බිස්නස් ඉන්කම් එකෙන් පස්සේ මම ඊළඟට ඒ දෙකත් දාන්නම්. මොකද ඒ දෙකත් අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා අපිට මේ අර විශාල ගැටලුවක් ආවොත් ඒක ආවරණය කරගන්න අර තව පාඩම් දෙකක් තියෙනවා. ඒකේ දැනුම අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි මම ඊළඟ වීඩියෝ එකේදී ඒක මේ රිලීස් කරනවා.